මා දැනට යුගන්ධාවේ සේවය කළා අවුරුද්දක විස්්‍රාම අවුරුද්දක පසු විස්්‍රාම ගිලින්නේ 1992 සිදුව සිදුවීම අපි රාජකාරී කරන අවස්ථාවේදී ශස්ත්‍ර ප්‍රහාර දෙකක් අපට එල්ල වුණා. ඒ අවස්ථාවේදී පාන්දර ඒ අවස්ථාවේදී අපි ප්‍රහාර එල්ල කරන පසුව පසුදා උදෑසන බලන විට මලසිරු ගොඩක් අපේ මේ භූමිය ඉදිරියේ වැටී තිබුණා. ඒ දවස්වල මගේ හිතින්ම එක අයින් වෙලා තිබුණා, මම මිනිස්ස ඝාතනයකට සම්බන්ධ වෙලා තියෙනවද මේ කට්ටිය ත්‍රස්තවාදී ඒ යන හැඟීම තිබුණා. නමුත් මේ වෙනකන් දැන් මේ බුද්ධ භාවනා වැඩසටහනට ආවට පස්සේ නැවත මගේ හිත මේ ඒ පාපයක් දුම කරගත්තේ පාපයෙන් මිදෙන්න කොහොමද කියලා. දැන් මෙතන මෙහෙමයි, එතන චේතනාවේ තිබ්බේ මේක රට බේරා ගැනීම මේ වගේ දෙයක්. එහෙම නැත්නම් උසස් නෙල් ධාරියෙකුගේ අනක්‍රියාත්මක කිරීම. තේරුණාද? ඉතින් ඒක නිසා දැන් ඒකත් නිච්ච කරගන්න එපා, ඒකත් අනිච්චා. ඒකත් දුක්ඛ කරගන්න එපා, ඒකත් ඉවරයි. ඒකත් මගේ කරගන්න එපා, ඒකත් විපරිණාම ධම්ම. දැන් ඒ සියලු දෙනාට යම් තමන් අතින් වරදක් යම් ආවඩක් අසාධාරණයක් වුණා නම් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා කමාගෙන කමා කරගෙන පරම මෛත්‍රිය පතුරවලා ඒකෙනුම් මිදී නිදහස් වෙලා මග යන්න එච්චරයි. එතකොට හරි ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබුවා. නැතු ඕක හිත හිතා හිටියොත් එහෙම අන්තිමට ඕක තමයි හිතට එන්නේ මරණ මොහොතේ. හැබැයි ඕක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කියලා මේක අයින් කළොත් නිබ්බිදා කළොත් ආයි මරණ මොහොතේ ඕවා එන්නේ නැහැ, එන්නත් විදිහක් නැහැ. ඒක නිසා ඒ සියලු දෙනාටත් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා, ඒ අයටත් යහපතක් වේවා කියලා පරම මෛත්‍රියේ පතුරවල ඒ සියලු උපාදානයෙන් මිදී නිදහස් වෙන්න එතකොට හරියනවා. උපාදානයෙන් මිදී නිදහස් වීමයි ඔය. ඔය අර ඒරප්පත්තහා මුදුරන්ටත් අර කොළ ටිකක් ඇදුවා කියලා මරණ මොහොතේ ඒක මතක් වුණා. මොකද අර ඒක අමතක කරන්න ඒක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම ඒකට කමා කරගන්න, ඒකට පාතිමුඛ සංවරයෙන් කමා කරගන්න දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක නිසා සියලු දෙනා කල්පනා කරගන්න ඕනේ මේක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි, තමන් මේ සංසාරේ නොයෙකුත් තැන්වල මේ ජීවිත කාලය ඔබ දන්නා කාලය තුල නොයෙකුත් ආකාරයේ සත්තු මරන්න නැති පාප කරන්න නැති ඔය නොයෙකුත් චේතනා නැතුව හෝ ඇතුව හෝ පව්කම් අකුසල් කරන්න නැති ඒ සියලු දෙනේ දේ අපි සියලු දෙයට කැපකොට පින් අනුමෝදන් කළා කමා කරගෙන කැපකොට පින් අනුමෝදන් කළා පරම මෛත්‍රියේ පතුරවල ඒවත් මේ හිතෙන් අයින් කරන්න ඕන. ඒවා නිච්චසේ ගන්න එපා අනිච්චං, ඒවා සුඛසේ ගන්න එපා ඒවා දුක්ඛං, ඒවා අත්ථසේ ගන්න එපා අනත්ත කියලා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම යථා භූතං පජානාති කියන්නේ ඕවා. ඔය සියලු දේ අත්තරලා අමතක කරලා නිදහස් වෙලා දැන් මේ අලුත් වැඩ පිළිවෙල කරන්න. අලුත් වැඩ පිළිවෙල මොකද්ද? සතර කමඨහන්, මරණානුසති, බුද්ධානුසති, මෙත්තානුසති, අසුභානුසති වඩනකොට ඔය සියලු දේ අමතක වෙලා අත්තරලා ඒකෙන් මිදී නිදහස් වෙලා නිවන් මගට පත් වෙන්න පුළුවන්. නිවැරදි මගට පත් වෙන්න පුළුවන්. එතකොට සද්දස්ස කුල පුත්තස්ස වුණාම බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඊට පස්සේ ඉතිරි ටික සිද්ධ වෙයි. පවසරයි.